නැවතත් ITN ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අපවත් වී වතාල පූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබන 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබුවින් සිටියේදී අද අලුයම අපවත් වන විට 80 වන වියෙහි පසු වුණා. උන් වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරුවේ කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණු අතර ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කථානායක කරු ජයසූරිය මහතාද මැති ඇමතිරුන් කීප දෙනෙකුද මේ අතර සිටියා. ස්වල්ප වේලාවක් පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තිබූ ශ්‍රී දේහයින් අනතුරුව පේරාදෙණිය ශ්‍රී සරණන්ද මහා පිරිවෙන වෙත වැඩම කරවීම සිදු කෙරුණා. ශ්‍රී දේහය හෙට පෙරවරු 9:30 වන තෙක් එහි තැන්පත් කර තිබෙනවා. අනතුරුව ශ්‍රී දේහය නාරම්මල සීලවති පිරිවෙන වෙත රැගෙන යාමට නියමිතයි. හෙට පසරු 2ට යලිත් වරක් අනුරාධපුරයට ශ්‍රී දේහය රැගෙන යාමටයි නියමිත වෙත්තේ. ලබන 24 වනදා පස්වරුවේ වලිසිංහ හරිස්චන්ද ක්‍රීඩාංගණයේදී ආදාන පූජෝත්සවයේ පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. පූජ්‍යපාද ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ බුද්ධාගම ගැනත් රට ගැනත් විශාල හැල්මක් තිබුණා. ඒ වගේම විශාල සේවයක් කළා. උන්වහන්සේ අපවත් වීම අපි සියලු දෙනාටම පාඩුව. ඒත් ඒ පාඩුව අපි විඳ දරා ගන්නට තිබෙනවා. ඒ වගේම උන්වහන්සේට නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පොදුවේ රටටත් ඒ වගේම ශාසනයට විශාල පාඩුවක් ඒ වගේම ලෙහෙසියෙන් පුරවන්න බැරි හිජසක් ඒ දරුන් ඇති වෙනවා. අපි උන්වහන්සේට විශාල වශයෙන් ගරු කරා. උන්වහන්සේ යුක්තිය සාධාරණ වෙනුවෙන් පෙනී සිටි මහතෙර නමක්. සමේ අවස්ථාවේදී ඒ ශ්‍රී නාමයට ඒකේ ගෞරවය ප්‍රණාමය පුද කරමින් අජරාමර නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජලය කලා යන කුඩා සිදුරක් වැසීමට උනන්දු නොවීමෙන් දීර්ඝකාලීනව සිදුවිය හැකි පාඩුව අතිවිශාලයි. එවැනි සුළු ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උනන්දු නොවීමෙන් මහා පරිමාණ පිරිවැයක් දැරීමට සිදුවන්නේ රටටයි. බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ වරින් වර දක්නට ලැබෙන ජලකාන්දුවද එවැන්නක්. බැලූ බැල්මට මේ සුන්දර දියල්ලක් ලෙස පෙනුනත් මෙය දියල්ලක් නම් නොවේ. මේ බත්තරමුල්ල කොස්වත්ත පයිප්ප පාරේ පිහිටි ජලනල පද්ධතියක්. මෙම ජලනල පද්ධතිය මසකට 2-3 වරක් මේ අලංකාර දියල්ල නිර්මාණය කරනවා. මෙය සුන්දර දසුනක් මෙන්ම කුඩා දරුවන්ට විනෝදයක් එක්කලත් මෙමගින් අපතේ යන්නේ ජාතික සම්පතක්. මහා ජලකඳක් මෙසේ නිරන්තරයෙන්ම අපතේ යාමට ඉඩ නොදී මෙම පද්ධතිය වහාම පිළිසකර කර ජලය අපතේ යාම වළක්වන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. කොස්සත් පයිප් පාරේ මේක සාමාන්‍ය මාසයකට දෙසරයක් වගේ මේක වෙනවා මේ පයිප් උතුරන එක. මේක ඉතින් අපි දන්නේ නැහැ මේක පර්මනන්ට් හදන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක පවුඩර් බෝඩ් එකෙන් තමයි ඒගොල්ලෝ තමයි ඒක දන්නේ. කොහොමත් සෑහෙන වතුර ප්‍රමාණයක් පැයක විතර ප්‍රමාණය පැයකට දෙහික විතර යනවා මේකේ. පොඩි වතුර ප්‍රමාණයක් නෙවෙයි යන්නේ. පේනවනේ දැන් යන්නේ වතුර ප්‍රමාණය කොච්චරද කියන එක. තර පල්ලෙයා ගෙවල් ලිට යට වෙනවා. ඒකින්ද මේක ඉක්මනට මේක මොකක් හරි කරලා බලලා ජල සම්බන්ධ දෙපාර්තමේන්තුවේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම කියන්නේ වහාම ක්‍රියාත්මක කරලා මේක මොකක් හරි කරලා හදලා දෙන්න දෙයි කියන එක තමයි අපි කියන්නේ. පුහුණු වැඩමුළුවකදී විදුහල්පතිනියක මේ යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අදාළ පරීක්ෂණ අවසන් වනතුරු විදුහල්පතිවරුන් සඳහා පවත්වන නායකත්ව පුහුණු වැඩමුළුව තාවකාලිකව අත්හිටුවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන නායකත්ව පුහුණුවක් අතරතුර හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය හදිසි අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවස මහතාගේ නියෝගයකට අනුව ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා අනෙකුත් පහසුකම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබියදී මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදුවීම පිළිබඳ වගකිවයුතු නිලධාරීන් කරුණු විමසීම මෙවන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යංශය පවසනවා. මියගිය විදුහල්පතිනිය මීට පෙර රන්ටඹේ සහ කුඩා ඔය පැවති නායකත්ව පුහුණු වැඩසටහන් දෙකකට සහභාගී වී ඇති අතර ඇය කැඩෙට් නිලධාරිනියක ලෙසද කටයුතු කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව යනු රාජ්‍ය සේවයෙහි විශාලතම කාර්යභාරයක් ඉටු කරන ආයතනයක්. 1946 වසරේ රාජ්‍ය ආඥාවක් හෙවත් ආණ්ඩු ක්‍රමයේ මකින් පිහිටුවා ඇති මෙම කොමිෂන් සභාව මෙතෙක් ක්‍රියාත්මක වූයේ කුලී පදනම් මත ලබාගත් අවිධිමත් ගොඩනැගිලි තුලයි. රාජ්‍ය සේවා කොමිසම පිහිටුවා වසර 70ක් සපිරෙන මේ මොහොතේ ඊටම අයත් ගොඩනැගිල්ලකට පිවිසීම රජයක් ලෙස තිබූ සුවිශේෂී පියවරක්.
දහනම වෙන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව රාජ්‍ය නිලධාරීන් පත් කිරීම උසස් කිරීම ස්ථාන මාරු කිරීම හා ඔවුන් විශේෂ විනය පාලනය කිරීමේ බලතල සතුවන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවටයි. වසර 70ක් විවිධ දුෂ්කරතා යටතේ කටයුතු කළ එම කොමිසම හෙට සිට නවීන සහ කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඉදිරි පියවරක් තබනවා. අලුතින් ඉදි වූ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා රාජ්‍ය වැය කළ මුදල රුපියල් මිලියන 670ක්. රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ පිහිටව ඇති සෞඛ්‍ය සේවා කමිටුව සහ අධ්‍යාපන සේවා කමිටුවද හෙට සිට මෙම පරිශ්‍රයම ස්ථාපිත කරනවා. බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි නව ගොඩනැගිලි පරිශ්‍රයේ නවීන පහසුකම් වලින් සමන්විත බැවින් ජනතාවට ඉතා කඩිනම් සේවයක් ලබා ගැනීමට හැකිවනු ඇති. 2025 ඉලක්ක කරගත් පොහොසත් රටක් සඳහා වන රජයේ නව දැක්ම තුළින් ඉදිරියට ගමන් කරමින් පවතින ආර්ථිකය පිළිබඳව තවත් තොරතුරු ගෙනීමට අප සූදානම්. ගිටා සුලිකුණාටුව හේතුවෙන් නවසීලන්තයේ දිස්ත්‍රික් කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇයට කිලෝමීටර 150ක වේගෙන් සුළං හමා යන බවයි එරට කාලගුණාංශය සඳහන් කරන්නේ. සුලිකුණාටුව නවසීලන්තයේ දකුණු දිවයිනට ළඟාවීමත් සමග පාසල් සහ මහාමාර්ග රැසක් වසා දමා තිබෙනවා. වෙලින්ටන් ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර අත්හිටුවීමටද නවසීලන්තයේ ජාතික ගුවන් සේවය කටයුතු කළා. ක්‍රීඩා පිටිය තොරතුරු දකිමු දැන්. ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලාදේශය එක්වන නිදහස් කුසලාන පන්දු බාර 20x20 තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන 6 වෙනිදා සිට පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද නිවේදනය කළා. අවසන් මහතරගයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේම ලබන මාස 18 වෙනිදා පැවැත්වීමට ඉසලසුම් කර ඇත්තේ. මෙතර ශ්‍රී ලංකා එක්දින හා පන්දු බාර 20x20 නිත්‍ය නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. කෙසේ වෙතත් නිවා වූ බංග්ලාදේශ පන්දු බාර 20x20 හා එක්දින ක්‍රිකට් තරකාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ දිනේෂ් චන්දිමාල්. එම සංචාරයේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මාධ්‍යහමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. අපේ පුහුණුකරු අපිට සෑහෙන කණ්ඩායමට ලොකු වෙනසක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ ප්ලස් පොයින්ට් එකක් අපිට ඉස්සරහට යනකොට. ප්ලේයර්ස්ලත් එක්ක කමියුනිකේෂන් එක අපි ගොඩක් කතා කරා. බය නැතුව ගිහිල්ලා තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න, මොනවත් අවුට් කම් එක ගැන හිතන්න නැතුව. මම හිතනවා ඒක තමයි ගොඩක් හේතු වුණේ මේ කණ්ඩායමට දක්ෂතාවය දක්වන්න. තරගාවලි තුනෝ ජයග්‍රහණය කරන්න ඔබ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු විදියට කටයුතු කිරීම මොන හරි උදව්වක් වුණාද? ඒ පත්‍රවල මේක කියලා තිබුණා. ඇත්තටම මම බැට් කරේ නැහනේ. මම ප්ලේ කරේ නැහැ. මේ මේගොල්ලෝ තමයි ගැහුවේ. ඉතින් මම හිතන්නේ මගෙන් එච්චර උනාක් වුණා කියලා. මේගොල්ලෝ හොඳට සෙල්ලම් කරා එක තමයි ගොඩක්ම හේතුනේ දිනන්න. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වියලි කාලගුණ තත්ත්වයේ ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. හෙට දවසේදී දිවයිනේ බොහෝ පළාත්වල වියලි කාලගුණ තත්ත්වයක් දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම උදෑසන සහ රාත්‍රී කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. උතුර සහ උතුරු මැද පළාතේත් ඒ වගේම නැගෙනහිර පළාතේත් මේ ශීත කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් පවතින බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ වගේම වායම පළාතේත් මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් පිටින් විට හමන 8 කිලෝමීටර 40ක වේගයෙන් හමායන තරමක තද සුළං හෙට දවසේදීත් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මල් තුහින දැක බලා ගන්නට පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශවලත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි පවතින්නේ. දිවිනට සුළං හැම සිදුරම ඊසාන දිසින් සුළඟේ වේගය 8 කිලෝමීටර 35 අතර අගය ගන්නවා. මන්නාරමේ සිට පුත්තල මහරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම හම්බන්තොට සිට පොතවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය 8 කිලෝමීටර 50 දක්වා ඉහළ යන්නට පුළුවන්. දැන් අපි ඔබේ අවධානය යොමු කරන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවිත හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත. ප්‍රතිවිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. එසමකින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපි අලිත් ඔබ හමුවන්නේ රාත්‍රී 9:30ට. ඔබට සුබ රාත්‍රියක්.